ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා තිබෙනවා නේද? හිටපු නීතිපති පාර්ලිමේන්තු උසස් නිලධාරියෙක් මොකක් හරි ඊයේ කියන්නේ නාලිකාව. මම ඒක ගැන කියන්න පොඩ්ඩක්. මේක අලුත් වටේකින් ආයෙ ඇවිල්ලා තිබෙන. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ තිබුණු පාලනයේ බිඳවැටි වීමෙදී ජනතාව අපේක්ෂා කරපු කරුණු අතර ප්‍රධානම කාරණේ මොකක්ද? මොකද්ද ප්‍රධාන කාරණේ? හොරු වැල්ලි. ඒ කියන්නේ වංචනිකයන්ට දඬුවම් ලබා දීම, වංචා කරලද දීපල පවරා ගැනීම. මේකනේ කරුණු. නේද? වැඩිම වේදිකාවේ සාකච්ඡාවට බඳුන් වුණේ හොරකම් පිළිබඳ. ජනතාව අපේක්ෂා කරා වංචනිකයන්ට දඬුවම් දෙන්න සහ වංචනිකයන්ට වංචා කරලද දීපල පවර ගන්න. හැබැයි වංචා වංචා කිය කිය හිටියට හරියන්නේ නැහැ. එවන් නිසි පරිදි රාජ්‍ය ආයතන වලට ගිලා පැමිණිලි කරනවා. ඒකට ආයතන දෙකක් තිබුණා. එකක් FCID, අනිත් එක අල්ලස්සෝ දූෂණ ගොන් සභාව. තව අවශ්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒතර මේ වෙත පැමිණිලි කරන්න පුළුවන්. හරිද? එහෙම නැතුව බෑනේ. ඉතින් පැමිණිල්ලක් නැතුව පරීක්ෂණ කරන්න බෑ. එහෙනම් පළමු පියවර මොකද්ද? පැමිණිලි කිරීම. වඩාත් පහසු කාටද පැමිණිලි කරන්න? හිට ඇමතිවරයෙක් පිළිබඳව වඩාත් පහසු පැමිණිලි කරන්න හිටපු ඇමතිවරයා පිළිබඳ පැමිණිලි කරන්න පුළුවන් අලුත් ඇමතිවරයාට. උදාහරණයක් ඇටියට නිවාස අමාත්‍යාංශයේ යම් වංචාවක් දූෂණයක් සිදු වී තිබුණා නම් වීරවංශ පිළිබඳව පැමිණිලි කළ හැකි කාටද? සජිත් ප්‍රේමදාස. ඇයි? ඔහු තමයි ඊළඟ අමාත්‍යවරු, ඔහු සතු තමයි ලිපිගොනු ඔක්කොම තියෙන්නේ. තේරුණාද? හැබැයි එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අමාත්‍යවරයෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කරේ නැහැ මතද බග. හැබැයි අපේ වසන්ත සමරසිංහ සහෝදරයා ඇතුළු අපේ පක්ෂ කණ්ඩායම 160ක් සමාන 130ක් අල්ලස් කොමිසමටත් FCID එකටත් පැමිණිලි කරා. ඒක ඒ පැමිණිලි 130 වංචාවේ එකතුව බැලුවොත් අවුරුද්දක් භාණ්ඩාගාරයෙන් ලැබෙන මුළු ධනයට සමානයි. සාමාන්‍යයෙන් අවුරුද්දක් භාණ්ඩාගාර ලැබෙන බිලියන 2000. එයා සමාන වංචාවන් සිදු වී තිබෙනවා. මික් ප්‍රහාර ගනුදෙනු පිළිබඳ අපි පැමිණිලි කරේ. මැදබලන සොහන පිළිබඳ අපි පැමිණිලි කරේ. හෙලෝකෝප් ගනුදෙනු පිළිබඳ අපි පැමිණිලි කරේ. හයට් හෝටල් සංකීර්ණ පිළිබඳ අපි පැමිණිලි කරේ. මේ ආදී පැමිණිලි 130ක් අපි ඉදිරිපත් කරා. දැන් මොකද කළ යුතු වන්නේ? පැමිණිලි නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න ඕන. අපි බල කරන්න ඕන නැද්ද? ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් තිබුණා. අපි ඉදිරිපත් කරන ලද පැමිණිලි නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි කිව්වා අපිට මේ පැමිණිලි පිළිබඳව පොලිස් ප්‍රතිවරයාගෙන් දැනගන්න ඕන. ඔහු තමයි FCID එක බාරගෙන. මේ පැමිණිලි පිළිබඳව අල්ලස් කොමිසමෙන් දැනගන්න ඕන. මේ පැමිණිලි වල පරීක්ෂණ වලට ක්‍රියාත්මක වීම ආකාරය නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ඕන. මොකද ඒගොල්ලෝ තමයි නඩු පවරන්නේ. එනිසා අප මෙම පැමිණිලි වලට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න එම කණ්ඩායමක සාකච්ඡා වට දෙකක් තිබ්බා. හරිද වැරදිද? නෑ, ඔයගොල්ලන්ට තිබේ පැමිණිලි දාලා නිකන් ඉඳ. නෑ, පැමිණිලි දාලා විතරක් නෙවෙයි අපි ඒ පැමිණිලි වලට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපි පසුවිපරමක් කරා. අන්නේ පසුවිපරම ගැන තමයි දැන් ඔය නීතිපති දෙපාර්තමේන්තුව උසස් නිලධාරිය කියන්නේ. මම අහන ඔබගෙන් ඒ පසුවිපරම හරිද වැරදිද? පැමිණිලි දාලා නිකන් ඉන්නවද? නෑ, ඒ පැමිණිලි වලට මොකද්ද වුනේ කියලා පැමිණිලි දාපු අයට බලා ගැනීම සුද්ධ වෛද්‍යයක් තිබෙනවා. ඒ සාකච්ඡා වලට අපි සහභාගී වුණා. ආව වුයුරුතෝ කියන්නේ. හැබැයි මෙම පැමිණිලි හෝ මේ දඩුවන් ක්‍රියාත්මක වෙන කරුණු දෙකක් තිබුණා. එකක් තමයි වංචනිකයන්ට විශාල ධනයක් තිබුණා. ඒ ධනය හරහා පරීක්ෂණ කරන නිලධාරීන් මිලදී ගත්තා, දේශපාලකයන් මිලදී ගත්තා, සමහර නීතිපති පාර්මිතු නිලධාරීන් මිලදී ගත්තා සල්ලි යුදවල. අනිත් එක සමහර වංචනිකයන්ට දේශපාලන රැකවරණ දුන්නා. නිසා සමහර වංචනිකයන්ට රනිල් වික්‍රමසිංහ දීපු දේශපාලන රැකවරණය, සමහර වංචනිකයන්ගේ මුදල් ලබා ගැනීම හරහා මේ පරීක්ෂණ ක්‍රියාවලිය මුළුමනින්ම අඩපණ වුණා. හැබැයි අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට එම වංචනිකයන්ට දඬුවම් ලබා දෙන්නත්, එම දේපල යලි පවර ගන්නත් උපරිම උත්සාහ කරා.
දැන් මගෙන් එක සහෝදරයෙක් ඇහුවා, ඕගොල්ලෝ ආපුවාම මේ වැඩේ කරනවද? ඔව්. අපේ රටේ වංචනිකට දඬුවම් දිය හැකි වන්නේ, වංචා කරලද දීපල යලි පවරගත හැකි වන්නේ ජාතික ජනබලවේගී පාලනයකින් විතරයි.